Suba Madhyanak. This is Unusum Puat Rasak Adat Tapasatu Ekwana 18 Divapuat Vikashaya Samakin. Mama Ashinka Dunu Tilaka. Mama Malki Udalamatta. Pratwendaad Hania Prati Sirastala Vetha. Hatton Bhagavan Talab Pradhan Marge Vishala Gila Besimak. Andu Venasak Veda. Ede Kavadavat Siddhu Venna. Kilo Dekakata Adhika Matkudu. කටුනායකදි රේගුදැලේ සෞදි මාධ්‍යවේදියාගේ අතුරුදන් වීමෙන් මැද පෙරදිග ආර්ථිකයටත් බලපෑම් යවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් 60 භගවන් තලාව ප්‍රධාන මාර්ගයේ නෝබුට් නිව් වැලිගම ප්‍රදේශයේ කොටසක් අඩි 12ක් පමණ ගිලා බැස තිබෙනවා මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු නවතා දැමීමටද පොලිසිය පියවර ගත්තා ප්‍රදේශයේ ජනතාවට අවදානින් පසුවන ලෙසද දැනුම් දී තිබෙනවා නෝබුට් නිව් වැලිගම ප්‍රදේශයේ කාසල්රි ජලාශයට ඉහළින් වූ කොටසක් මෙසේ ගිලා බැසීමට ලක් වුණා ඒ අසල පිහිටි නිවාස පහක් කාසල්රි ජලාශයට කඩා වැටීමේ අවදානමක්ද පවතිනවා මීට දින කිහිපයකට පෙර එම ප්‍රදේශයේ ණය යෑමට පටන්ගෙන තිබෙනවා ඒ ආශ්‍රිත පදිංචි පවුල් 5කට අයත් සමාජිකයින් 23 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටද කටයුතු කෙරුණා මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු මේවන විට සම්පූර්ණයෙන්ම නතර කර තිබෙනවා ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නායාම සක්‍රීය වී ඇති ස්ථාන නිරීක්ෂණය කරමින් අමාත්‍ය පළණි දිගම්බරන් මහතා ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. අවතන් පවුල් සඳහා නෝවුඩ් ප්‍රදේශයේ සුදුසු ස්ථානයක නිවාස ඉදිකිරීමට කටයුතු කරන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. නුවරළි දිස්ත්‍රික්කයේ අඹගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හැටන් සහ භගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නිව්වැලිගම ග්‍රාමධාරි වසමේ දැනට සතියකට දින 10කට කලින් සක්‍රිය වෙලා තිබුණා නායාමක් මේක දැන් දින 3කට විතර කලින් යද්දී උපරිම තත්වයට ඇවිල්ලා ඒ මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර කරලායි තියෙන්නේ දැනට මේ ප්‍රදේශයේ නිවාස පහක පදිංචි කරුවන් ඉවත් කරා ඔවුන්ව නැවත පදිංචි කිරීම සඳහා අපි ඔවුන් සමග සාකච්ඡාවක් කරා ආපදා කළමනා කරන අමාත්‍යංශයටත් අපදා කළමන කරන මධ්‍යස්ථානටත් මේක දැන් දීලා තියෙනවා අවස්ථා දෙකක් තියෙනවා උන්ට කෝ රජයෙන් ඉඩමක් වෙන තැනකින් ලබා දීලා නිවස සාදා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 12ක් අපදා කළමන කරන අමාත්‍යංශයෙන් දෙනවා ඒක තෝරා ගන්න පුළුවන් එහෙම නැත්නම් රජයෙන් ඉඩමක් නොදී ඔවුන්ට ඉඩමක් සොයාගෙන නිවසක් හදාගන්න ලක්ෂ 16ක් දෙන වැඩසටහනක් තියෙනවා මේ අවස්ථා දෙක ගැන අපි ඔවුන්ව දැනුවත් කරා ඔවුන් වඩාත් කැමති කොයි ආකාරයටද කියලා අපිට කියපු ගමන්ම අපදා කළමන කරන අමාත්‍යංශයේ හරහා අපි ඔවුන්ගේ නිවාස प्रदेश නියං ආධාර ලබා දීම සඳහා මාසකට රුපියල් මිලියන 230ක් රජය වෙන් කර ඇති බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. මේ ආණ්ඩුව බලයටපත් වෙලා මිලියන 38000ක් වියදම් කරලා තියෙනවා ගම් වතුර වෙනුවෙන් නියංගයන් වෙනුවෙන් ඔබතුමාලට කන්න බොන ටික දෙන්න රක බලා ගන්න වතුර ටික දෙන්න බවුසර ටික සපයන්න අර කවුරුත් මේකට කතා බහ කරනවා මේ ආණ්ඩුව ඔබතුමාල වෙනුවෙන් වැඩ කරනවා. නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී වියලිසලාක බෙදා දීමේ උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. නොච්චියාගම, ලිඳවැව, කුසුම්පුර, දුනුදඬුවැව සහ මුදිතාගම ආදී ගම්මාන කිහිපයක නියගයින් පීඩාවටපත් ජනතාවට වියලිසලාක බෙදා දීම මෙහිදී සිදු කරුණා. අමාත්‍යවරුන් වන පී හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය වීර කුමාර දිසානායක යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට එක් වුණා.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාත්ගේ එකතු වෙලා හදාපු ආණ්ඩුව නියමිත කාල සීමාව විවර වෙනකන් ඉස්සරහට යනවා. එනිසා ආණ්ඩු වෙනසක් වෙන්නේ නැහැ. ඔබතුමාලා වෙනුවෙන් කරගෙන යන සම්වර්ධන කටයුත්තේ ඒක නොකඩවා ඉස්සරහට ගෙනියන්න රජයක් හැටියට අපි කටයුතු කරනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පැවැතුණු 44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ඊයේ පසුරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැතුණා. ඒ පොළොන්නරුව දිස්ත්‍රික් ක්‍රීඩාංගණයේදී 44 වන ජාතික මහා ක්‍රීඩා උළෙල ආරම්භ වූයේ පසුගිය 11 වනදායි. පළාත් 9ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1543 දෙනෙකු සහ නිලධාරීන් 443 දෙනෙකු ඊට සහභාගී වුණා. දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ජය සංකේත ප්‍රදානය කිරීම සිදු කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්. ක්‍රීඩා උළෙලේ ශූරතාව හිමි වූයේ බස්නාහිර පළාතටයි. වසර 25ක සේවා කාලය සම්පූර්ණ කළ ක්‍රීඩා නිලධාරීන් අගය කරමින් රන් සම්මාන පිළිගැන්වීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. උත්සවයේ සමාප්තිය සිදු කෙරුණේ අලංකාරවත් සරඹ සංදර්ශනයකින්. භාරකාර ආණ්ඩුවක් පිළිබඳ නොයෙකුත් දෙනා විවිධ අදහස් පළ කළත් එය යථාර්ථයක් නොවන බව මැති ඇමතිවරුන් පවසනවා. මම නම් සභා ආණ්ඩුව ගැන දන්නේ නැහැ. මම දන්නේ මහ ජනතාව ඡන්දෙන්පත් කරපු ආණ්ඩුව. පොර සල්ලි වලින්, බුකි සල්ලි වලින් ආණ්ඩුව පෙරලන්න හදන එක මේ මහ ජනතාව කවදාවත් එකග වෙන්නේ නැහැ. ඒක ප්‍රතික්ෂේප කරයි. ඒකාබද්ධ විපක්ෂය සභාග ආණ්ඩුවක් හදනවා නම් ඒ අයට එක ක්‍රමවේදයයි තියෙන්නේ. ඒ අය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 113ක් හෝ බහුතරයක් ඊට වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් පෙන්නලා ඒ මන්ත්‍රී සංඛ්‍යාවේ විශ්වාසය ඒ අයට තියනවා කියලා කතානායකතුමාට පෙන්නුවොත් එදාට ඒගොල්ලන්ට පුළුවන් ආණ්ඩුවක් හදන්න. එහෙම නැතුව මන්ත්‍රීවරු 113 නැතුව ඒගොල්ලන්ට අගමැති වෙනස් කරන්නවත් සභාග ආණ්ඩුව හදන්නවත් බෑ. පෞගේ දවස්සේගේ ආයි පාර කතා වෙන සභාගාන්නු ගැන කතා වෙන මේ එක එක්කෙනාට ඕනකම තිබුණට තමන්ට බලය නැති වෙනකොට තමන් ආණ්ඩුවේ ඉඳලා අයින් වෙනකොට ඒ අයගේ උවමනාවල් ඉෂ්ට කරගන්න ඒ අය ප්ලෑන් හදුවට මේ රටේ ඒ දේ කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. 2020 වෙනකන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් මේ ජාතික ආණ්ඩුව අපි ඉදිරියට යනවායි කියන කාරණාව අපි ඉතාමත් පැහැදිලිව කියන්න ඕනකම තියෙනවා. අපිට සභාග ආණ්ඩුව හරි අභාග ආණ්ඩුව හරි මොකක්වත් එහෙම විශේෂ අවශ්‍යතාවයක් නැහැ. මේ ආණ්ඩුවේ ගමන ස්ථිරයි. ඉස්සරහට ගිහිල්ලා ස්ථිර වැඩ පිළිවෙලක් හදලා දැන් තියෙන හදපු සැලතුම් තව ශක්තිමත් කරලා ඉස්සරහට යන ගමන තමයි තියෙන්නේ. දැන් ගොඩක් කට්ටිය අහනවා දැන් ආණ්ඩුව කොයි වෙලාවද වැටෙනවද? අමිනිශ්චිත තත්ත්වයක්, විවිධ සාකච්ඡා, බාරකාර ආණ්ඩුව, හවුල් ආණ්ඩුව, ජාතික ආණ්ඩුව මේවා විවිධ දේවල් කතා වෙයි. නමුත් මම තමයි අසලට කියනවා ඒකාබද්ධ විපක්ෂය කියලා එකක් නැහැ. ඒක බොහොම තාවකාලික නිර්මාණයක්. ඒ ඔක්කොම ඉන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධා. හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2කට වැඩි ප්‍රමාණයක් සමග ඉන්දිය ජාතික යුවලක් කටුනායක ගුවන්තොට පොලේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒවායේ වටිනාකම රුපියල් මිලියන 24කට අධිකයි. ගුවන්තොට පොල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මගින් එම යුවල අත්අඩංගුවටගෙන තිබෙනවා. චෙන්නයි සිට දිවයිනට පැමිණි ඔවුන් ගමන් මාළුවල පතුලේ ඉතා සූක්ෂම ලෙස මෙම මත්කුඩු සංගවා තිබුණා. සැකකරුවන් මේගමු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි. අද පසුරුවේ දිවයිනේ ප්‍රදේශය රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් සවස දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය බලාපොරොත්තු වෙනවා. එවැගේම බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළපර ප්‍රදේශවල උදෑසන කාලයේදී සිහින් වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. මධ්‍යම ඌව සබරගමුව සහ උතුරු මැද පළාත්වල ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ වන තරමක් තද වැසිද ඇතිවීමේ හැකියාව පවතිනවා. කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සංස්වල්පයක වැසි වූ ගිගුරුන් සහිත වැසි ඇතිවීම බලාපොරොත්තු වෙනවා. එවැගේම කංකසන්තොරේ සිට ත්‍රිකුණාමල දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි වූ ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ හැකියාව
හෙටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානි ලෙස කටයුතු කළ ගාමිණී සෙන්රත් මහතා ඇතුළු හතර දිනකට එරෙහි නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී අද කැඳ වූවා නඩුවට අදාළ ඇතැම් ලේඛන තවමත් විත්ති පාර්ශවයට ලැබී නැති බවටයි විත්ති පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ එසේ නොලැබුණු ලේඛන ලයිස්තුවක් මගින් හෙට ඉදිරිපත් කරන ලෙස අධිකරණය විත්ති පාර්ශවයට නියෝග කළා. ඒ සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා නඩුව ලබන 23 වන දින ජලි කැඳවීමටයි ත්‍රිපුත්කල මිනිසුරු මඩුල්ල නියෝග කළේ. මෙම නඩුව ලබන 30 වනදා සිට දිනපතා විභාගයට ගැනීමට පළමු ස්ථිර ත්‍රිපුත්කල මහාධිකරණය මීට පෙර නියෝග කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ පියදාස කුඩා බාලගේ හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාර හප්පුඉන්න සහ ලසන්ත කුඩා බණ්ඩාර යන අය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ හමුවේ අද පෙනී සිටියා. ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින්ග් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කෝ හෝටල් පුද්ගලික සමාගමේ නීති විරෝධී ලෙසට ආයෝජනය කිරීමෙන් මෙම මූල්‍ය වංචාව සිදු කර ඇති බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා පොදු දේපළ පනත මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සහ දඬ නීති සංග්‍රහ යටතේ අධිචෝදනා ගොනු කර තිබෙනවා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අනුබද්ධ සමාගමක් යටතේ ඉදිකෙරෙන ග්‍රෑන්ඩ් හයිට් රීජන්ට් හෝටල් ව්‍යාපෘතිය සඳහා 2012 වසරේ කැබිනට් අනුමැතිය මත රුපියල් බිලියන 18.5ක වෙන් කර තිබෙනවා. ඉන් රුපියල් බිලියන 4ක් නීති විරෝධී ලෙසට හම්බන්තොට හයිට් රීජන්සි හෝටල් ව්‍යාපෘතියට යොදා අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ටාශය පරීක්ෂණ සිදු කළා. බඩරිඟු වගාවෙන් ඉහළ අස්වැන්නක් ලැබීම හේතුවෙන් ඇල්හැර ප්‍රදේශයේ ගොවින්ගේ අතමිට සර්වේ තිබෙනවා. ඇලහැර ප්‍රදේශයේ ගොවි ජනතාව අතුරු භෝගයක් ලෙස බඩිරිඟු වගාවට යොමු වී සිටිනවා. බඩිරිඟු අස්වනු නෙලීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඉන් ඉහළ අස්වන්නක් ලබා ගැනීමට හැකි වී ඇති බවයි ගොවීන් පවසන්නේ. මෙම භෝග වගාව සඳහා අවශ්‍ය බීජ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් නොමිලේ ලබා දීම සිදු වුණා. මේ අනුව බඩිරිඟු බීජ කිලෝග්‍රෑම් 4000ක් ගොවීන් අතර බෙදා දී තිබෙනවා. මොරගහ කන්ද ජලාශයෙන් ලැබෙන ජලය මගින් බකමූණ, කෝට්ටපිටිය, සිරිකඳු යාය ආදී ගම්මානවල බඩිරිඟු අක්කර 2000ක් පමණ වගා කර තිබෙනවා. අක්කරේක බඩිනුගු වගාවකින් රුපියල් 140,000ක පමණ ආදායමක් ලබා ගැනීමට හැකි බවයි වාර්තා වන්නේ. රජය මැදිහත් වීමෙන් බඩිනුගු වගාව සඳහා සහන ලබා දීම පිළිබඳ ගොවීන් රජයට සිය ප්‍රසාදය පළ කරනවා. කන්න ගානකින් තමයි මේව රස්වන්න හොඳ සාර්ථක විදිහට ලබා ගන්න පුළුවන් උනේ. අක්කරේකින් එක ගොවියෙක් 150,000 ගන්නවා. ගොවියට හොඳ මිලක් ලැබෙනවා. මේ වෙනකන් අපිට සාර්ථක ජලයක් ලැබුණේ නැහැ. මේවර මොරගහ කන්ද ජලාශය නිසා කිසිම ගොවිතැනක් පාළුවට ගියේ නැහැ. මේ වෙනකොට බඩුණු අස්වැන්න ඇත්තටම සාර්ථක විදිහට දෙනවා. බීජ ලබා දුන්න නොමිලේ. වෙළඳපොළ බලනකොට බඩුණු කරලක් රුපියල් 8 ගානේ වෙළඳපොළ යනවා. ඇත්තටම අස්වැන්න හොඳයි මේ වෙනකොට. බෑන්ඩ් ද බෑන්ඩ් රියැලිටි වැඩසටහනේ දෙවන අදියරේ තවත් තරග කිහිපයක් අදත් පැවැත්වෙනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ ITN මාධ්‍ය ජාලය හා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ එක්වයි මෙය සංවිධානය කරන්නේ. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අසංග කරුණරත්න. බෑන්ඩ් ද බෑන්ඩ් අදත් දෙවන වටේ සිවන අදියර ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම මේ වන විට අපි මතක් කරන්නට ඕනේ කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්වාධීන රූපවාහිනී සේවය. මේ කටයුත්තේදී පළමු වටය වෙනුවෙන් බෑන්ඩ් සිය ගණනාවකට අධික ප්‍රමාණයක් සහභාගී වුණා. ඉන් දෙවන වටේට බ්‍රාස් බෑන්ඩ් 50ක් තෝරා ගන්න ලැබුවා. ඉන් පසුව තුන්වන අදියර වෙනුවෙන් තෝරා ගන්න ලබන බෑන්ඩ් ද බෑන්ඩ් මේ බ්‍රාස් බෑන්ඩ් 20 අතරට යන්නේ කවුද කියන කාරණාව තීරණය වෙන අදත් තවත් ඉතාම උණුසුම් දවසක් බවට පත් වෙලා තිනවා. ගෞරවනීය විනිශ්චය මණ්ඩලය ඉතාම යහුසුලුව එයාගේ කටයුතු කරගෙන යනවා. ඉතා හොඳ විනිශ්චයක් ලබා දීමට ඉතා තියුණු ශ්‍රවණය කිරීමකින් අනතුරුව තමයි මේ අයගේ විනිශ්චය ලැබෙන්නේ. ඒ නිසා තවත් කණ්ඩායමක් සූදානම් වෙනවා. තවත් කණ්ඩායමක් ඒ විනිශ්චය දෙස බලාගෙන ඉන්නවා. ඉතාම ගෞරවයෙන් ඊළඟ වටයට යනවා නම් Tamanට ලැබෙන අඩුපාඩු හදාගෙන කොහොමද මේකේ ජයග්‍රහණය කරන්න කියලා විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය බ්‍රාස් බෑන්ඩ් කලාවට සුවිශේෂ මතක සටහනක් එකතු කරනවාට කිසිම සැකයක් නැහැ. බෑන්ඩ් ද බෑන්ඩ් තරගාවලිය. ඒ නිසා මේ උණුසුම අද දවස මුළුල්ලේම රැඳී තිබෙනවා මේ ස්ථානයේ. විශේෂයෙන්ම මීළඟට වේදිකාවට යන්නට සූදානමින් ඉන්න මේ ආදරණීය කණ්ඩායමට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ තමයි රියැලිටිය. බෑන්ඩ් ද බෑන්ඩ්. නැවතත් දේශීය පුවත්. ITN FM සහ වසන්තම් FM ප්‍රවර්ධන වැඩසටහන මේ දිනවල සාර්ථකව පැවැත්වෙනවා.
ප්‍රවර්ධන වැඩසටහන ඊයේ පස්වරුවේ පැවැත්ුණේ හැටන් නගරය කේන්ද්‍ර කරගෙනමෙන් නව වැඩසටහන් ජනතාවතරට ගෙන යාමේ අරමුණෙන් මෙය සංවිධානය කර තිබෙනවා ඊට මහජන බැංකුව අනුග්‍රහය ලබා දුන්නා IT නොසේ විකාශය කිරීම කෝපිකඩේ දෙල්නාට්‍ය රංගන ශිල්පීන්ද ප්‍රවර්ධන වැඩසටහනට සහභාගී වුණා ඒ සඳහා ජනතාවගෙන් හිමි වුණේ ඉහළ ප්‍රතිචාරයක් දැන් පුවත් කිහිපයක් ලුහුණේ ගම්පහ බණ්ඩාරනායක විදුහලේ සියවස් සැමරුම වෙනුවෙන් සංවිධානය කර තිබෙන අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනයේ තුන්වන දිනේ විවෘත කෙරුණේ කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශන කුටි 100කට අධික ප්‍රමාණයකින් සමන්විත වූ ප්‍රදර්ශනය සාර්ථකව නිමවට පත් වුණා විදුහල්පති ඉරාන් චම්පික මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුතාවරිය ලැබූ CWW කන්නංගර මහතාගේ 134 වන ජන්මදින ගුණ සැමරුම මහනුවර තලාතු ඔය හේවා හැට වද්දි මහාවිද්‍යාලයේදී පැවැත්ුණා. ඒ අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කන්නංගර පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමද මෙහිදී සිදු වුණා. විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම ආරම්භ කෙරුණේද මීට සමගාමීවයි. තිරසර සංවර්ධනයේ සඳහා ආධ්‍යාත්මික ප්‍රවේශය තේමාව යටතේ ප්‍රසිද්ධ දේශනයක් කොළඹදී පැවැත්ුණා. මහාචාර්ය රෝහණ උල්විස්සේවා මහතායි දේශනේ පැවැත්වුවේ. ජාතික විද්‍යා පදනමේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති පරිශන අංශයේ ඒ සංවිධානය කළා. විද්වතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. රත්මලාන විශ්වවිද්‍යාල විද්‍යායතනයේ මොස්තර නිර්මාණ ප්‍රදර්ශනය රාජකීය විද්‍යාලයේදී පැවැත්වුණා. මොස්තර නිර්මාණ තාක්ෂණ පාඨමාලාවේ පළමු ශිෂ්‍ය කණ්ඩායමේ සහභාගීත්වෙනුයි එය සංවිධානය කෙරුණේ. ආචාර්ය රොහාන්ත අතුකෝරළ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ආරම්භ කෙරුණා. රත්මලාන විශ්වවිද්‍යාල විද්‍යායතනයේ විධායක අධ්‍යක්ෂ මලින්ද විජේනායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මිනිසුන් ටෙරෙහිව මිනිසුන් උද්ඝෝෂණය කරන අවස්ථා ඕනතරම් දැක තිබෙනවා. එහෙත් සතුන් ටෙරෙහිව මිනිසුන් සිදු කර උද්ඝෝෂණයක් පිළිබඳ තොරතුරු අපට වාර්තා වන්නේ ගිරිතලේ ප්‍රදේශයෙන්. ගිරිතලේ ගොවි ජනපදයේ වැසියන්ගේ භූග වගාවන්ට රිළමුන්ගෙන් සහ වඳුරන්ගෙන් දැඩි හානි සිදුවනවා. දුක් මහන්සි වී වගා කරන භූග සියල්ලම මෙම සතුන් කාතමන නිසා ඊට එරෙහි උද්ඝෝෂණයක් ගිරිතලේ විස්සකන්ව ප්‍රදේශයේදී පැවැත්ුණා. භූග වගා විනාශ කිරීමට අමතරව දරුවන් සබා කෑමට පවා මෙම වඳුරන් පුරුදු වී සිටින බව ගිරිතලේ වැසියන් පවසනවා. නිවාසවල දොර ජනෙල් පවා හැරතැබීමට නොහැකි තත්ත්වයක් මේ නිසා උද්ගතව පවතින බවයි ඔවුන් සඳහන් කරන්නේ. විශාල වෙස ගොයියා නිෂ්පාදනය කරන භෝග මේ වඳුර රිලව් රැළ පිටින් ඇවිල්ලා විනාශයට ලක් කරලා යනවා. මේ ගොවි ජනතාව ජීවත් වෙන්නේ මෙන්න මේ භෝග වගා කරලම තමයි. වසරකට බිලියන 8ක් භාභෝග විනාශ වෙනවා මේ සත්තුන්ගේ. දිසාපතිතුමා සාකච්ඡාවක් දීලා තියෙනවා ලබන බදාදා වෙනකොට මේ ප්‍රශ්නේ විසඳන්න අනිවාර්ය මැදිහත් වෙනවා කියලා. වඳුර රිලව් තමයි විනාශෙම විනාශ කරන්නේ. ගෙවන්දරවල් දණ්ඩම දයන්න සීට් පුළුවාල ඉවරට ඉවරයි. එන්නේ රිලව් 100ක් විතර එනවා කණ්ඩායම. අපේ ගෙවල් වල අපේ ළමයිව හපාකාර තියෙනවා. අඩුම ගානේ මල් පැලයක්වත් තියාගන්න අපිට බෑ. ඒක නිසා අපිට ඕනේ රිලව් කොහට හරි අරගෙන ගිහිල්ලා දාන්න. දැන් කෙටි විරාමයක්. හැටන් භගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝවුඩ් නිව් වෙලිගම ප්‍රදේශයේ කොටසක් අඩි 12ක් පමණ ගිලා බැස ඇති පුවත ප්‍රධාන පුවත ලෙස අප ඔබට වාර්තා කළා. බීට ටික වේලාවකට පෙර නිවාස පහ ගිලා බැසීමට ලක්ව කාසුලි ජලාශයට කඩා වැටෙන ආකාරය රැගත් සජීවී දර්ශන මේ වන විට අපට අප වෙත ලැබී තිබෙනවා. Then with this path. තුර්කිය පිහිටි සෞදි අරාබි කොන්සල් කාර්යාලය තුලදී අතුරුදන් වූ ජමල් කෂෝගී මාධ්‍යවේදියා මැදපෙරදිග රටවල ආර්ථික සම්බන්ධතාවලට දැවැන්ත බලපෑමක් එල්ල කරමින් සිටිනවා. මාධ්‍යවේදියෙකු සතු සිවිල් බලය කොතරම්ද යන්න ජමල්ගේ සිදුවීමෙන් පැහැදිලි වන බව විචාරකයින්ගේ අදහසයි. අවධානය ක්‍රීඩා පිටිය වෙත. යෝන් ඔලිම්පික් තරගාවලියේ බැඩ්මින්ටන් කණ්ඩායම් ඉසව්වේ රම්පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ හසිනි අම්බලංගොඩ ක්‍රීඩිකාව ඇතුළත් වූ ඇල්ෆා කණ්ඩායම සමත් වී තිබෙනවා. ඒ සමගින් අයිතින් දිවා පුවත් අවසන්. ඔබට සුබ දවසක්.
www.ipnnews.lk.